අයිබෝන් යාළුවනේ, ඔන්න ඉතින් දරණි ටෙලි නාට්‍යයේ දිනුෂ සහ විනුලි තරුමිණි ඉන්න ළඟටම ඇවිල්ලා. ඉතින් ගොඩක් ඉක්මනින්ම දිනුෂ සහ විනුලි තරුමිණිව හොයාගනි. ඉතින් තරුමිණි මේ විදිහට අතුරුදහන් වුණේ එයාගේ තාත්තව මරපු කොරතට මුදලාලිව හොයාගන්න ගිහිල්ලා. ඒ වගේම තරුමිණි කොරතට මුදලාලිව ඇස් දෙකෙන් දැක්කා. ඔන්න දැන් දිනුෂයි විනුලි තරුමිණිව මෙතනින් බේරගත්තට පස්සේ අනිවාර්යෙන්ම විනුලි තමන්ගේ අක්කට මේ වගේ දෙයක් කළේ කවුද කියන එක ගැන හොයන්න පටන් ගනී. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? තරුමිණි තමන්ව කිඩ්නැප් කළේ කොරතට මුදලාලි කියලා දැනගෙන ඉන්න ඇතිද? ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේම තරුමිණි මේ කාමරේ ඇතුළට වෙලා හිටියා. ඉතින් ඒ කාමරෙන් එළියේ ඉන්න මිනිස්සු කතා කරන දේවල් හැමදේම තරුමිණීට ඇහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමන්ට මේ දේ කරන්න වෙන කිසිම කෙනෙක් නැහැ කියන එකත් තරුමිණී හොඳටම දන්නවා. ඔන්න ඔය නිසා තමන්ව කිඩ්නැප් කළේ කොරතට මුදලාලි කියලා තරුමිණි විනුලිට කියන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ තමන්ගේ නංගිත් තමන්ට උනා වගේ කරදරයකට මැදි වෙනවට තරුමිණි කොහොමත්ම කැමති නැහැ. ඉතින් මෙන්න මේ නිසා තරුමිණි මේ ගැන දෙපාරක් හිතයි. කාලෙකට පස්සේ තමන්ගේ දරුවෝ දෙන්න බලන්න ගෙදර එන තරුමිණීට හැමදේම වෙනස් වෙලා දකිනකොට මොනතරම්නම් සන්තෝෂයක් ඇති වෙයිද? බොහොම පුංචියට පටන් ගත්ත ශාස්ත්‍රා ගාමන්ට් ෆැක්ටරිය දැන් ලොකුම ලොකු ගාමන්ට් ෆැක්ටරියක් බවට පත් වෙලා තියෙනවා දැක්කහම තරුමිණීට දරාගන්න බැරි සන්තෝෂයක් ඇති වෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.